sampanno sugato loka vidu anuttaro visadam satta devam sanam buddho bhagavati. බෞද්ධ විහාරයේ මහනුවර සනාත සෝය සාකාවයක සිටලා අද මහනුවර ප්‍රදේශයේ රෝහල් පහකට ලක්ෂ 300ක් වටිනා උපකරණ ප්‍රදානය කරන අවස්ථාවටයි ඔබ මේ උතුම් අවස්ථාවටයි එක්වාසු වෙලා ඉන්නේ. ඉතින් අපි සූදානම් වෙනවා සෝ සභාව ආරම්භ කරන්නට. පිරිස පන්සල් දීපීටුවන්ටයි සූදානම් වන්නේ. ඒ අනුව මා ඉදන් ගෞරවයෙන් දෙපාණමද නමස්කාර පූර්වක ආරාධනය කරනවා. කොළඹ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක හා 2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ නිර්මාතෘ අතිපූජ්‍ය ශාස්ත්‍රපති කිරම විමල ජෝති නායක ස්වාමීන් වහන්සේට පිරිස පන්සිල් දී පිටුවන ලෙසට ගෞරවනීය දිපානකට නමස්කාර පූර්වක ආරාධනය. පූජ්‍ය පණ්ඩිත පේරාදෙණිය සුජාත ස්වාමීන් වහන්සේට දෙපාණමෙන් නමස්කාර පූර්වක ආරාධනය කරනවා පිළිගැනීම සහගත පැහැදිලි කිරීමේ දේශනය දෙසුම පාත්වන හැටියට. ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි කාර්මික පින්වත්නි, පළමුවෙන් දෙදී තිබෙන්නේ මේ උත්සව සභාවට වැඩම කළ අතිපූජනීය මහා සංඝරත්නයේ පිළිගැනීම. ඒ අනුව අද මේ උත්සව සභාවට වැඩම කොට වදාලා අපි කවුරුත් දන්න බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ නිර්මාතෘ පූජ්‍ය ශාස්ත්‍රපති කිරම විමල ජෝති නායක මහින් පාද වහන්සේ, මම හිතනවා අද රැයට මට නිින්දෙයි කියලා. හේතුව ගිය වසරේ ජූලයි මාසේ, මට මතක හැටියට ජූනි මාසේ ලංකාවට මම ආවා. මේ හාමුදුරුවන්ට මෙවැනි තත්වයකින් ලෝකී පුරා ධර්මයේ බෙදා දෙන්නට, ඒ වගේම මෙවැනි සත්කාරයන් මෞපිම වෙනුවෙන් සිත කරන්නට, තවත් මේකත් වඩා සුවිශේෂී වූ කරුණු අධ්‍යාත්මික වශයෙන් බාහිර වශයෙන් එකතු අපේ ගෞරවනීය කිරම විමල ජෝති නායක ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම පෙරාදිනේ සුජාත නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයෙන් අවසරයි. මධ්‍යම පළාත් සෞඛ්‍යමාන්ත ගරු බන්දුල රාජිකම්ලතුනි, ආන්දෝර නගරාධිපති මහින්ද සත්තුමතුනි, ඒ වගේම මධ්‍යම පළාත් සෞඛ්‍ය ලේකම්තුමා, ගරු ප්‍රධාන මන්ත්‍රීවරයාගේ සම්බන්ධින ලේකම්තුමාලා ඇතුළු සියලුම සම්භාවනීය අමුත්තන්ගේ අවසරයි. එමෙන්ම මේ අද මේ බඩු ප්‍රාණ්ඩ පාරගන්නයි රෝහල් නියෝජනය කරන පැමිණ සිටින මධ්‍යම පළාතේ මේ සියලුම රෝහල් වලින් කරන සිටින දරු වෛද්‍ය අධිකාරතුමන්ලා, වෛද්‍යවරුන් ඇතුළු ඒ සියලුම සෞඛ්‍ය සේවා නිලධාරීන් ඇතුළු ඔබ සියලු දෙනාගේ අවසරයි. මේ සිද්ධමත් අවස්ථාවේ මෙවැනි සත්කාරයක් කිරීම සඳහා කැපවුණු පේරාදෙණිය සුජාත
නායක ස්වාමීන් වහන්සේ කරපු මේ සත්කාරය ඒ මම කටයුතු වෙනුවෙන් අධිකරණ ජනාධිපතිතුමා වෙනුවෙන් උන්වහන්සේට ගෞරව කිරීමට උන්වහන්සේට මෙවැනි සත්කාරයන් ඉදිරිපත් කිරීමට ශක්තිය වාසනාව ලැබෙනවා කියලා ප්‍රාර්ථනා කිරීමට අදස්සරණ තමයි මේ කෙටි උත්තරය අපි සඳහන් උන්වහන්සේගේ යෝග විදිහට උන්වහන්සේ මෙතෙක් කල ඒ කරපු සෑම කාර්යයක්ම ඉතාම නිශ්ශබ්දව තමන්ගේ රට වෙනුවෙන් වසර 20ක් මේ රටෙන් බැහැරව ඉඳලා හැකි සෑම අවස්ථාවකම තමන්ගේ රට වෙනුවෙන් ඒ කරන්න පුළුවන් සත්කාරයන් විශාල ප්‍රමාණයක් උන්වහන්සේ කළා. ඒ සියල්ලම කිසිම ප්‍රසිද්ධිය බලන්නේ නැතුව තමන් උපන් ප්‍රදේශයක තමන් උපන් රටට උන්වහන්සේ කරන සැලකිල්ල ගෞරවය පිළිබඳව උන්වහන්සේ දෙකරනවා. මේ අවස්ථාවේදී උන්වහන්සේ මම දකිනවා මේ කටයුතු ඉතා විශේෂ කටයුත්තක් අපේ තිරවල් මොර ජෝති නායක ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගෙන මෙවර මේ රෝහල් පහක තියෙන සියලුම අඩුපාඩු බලලා ඒ සඳහා අවශ්‍ය සියලුම පරිපාලන අලුත්ම දේවල් ඒ කියන්නේ අපි දකිනවා අපි මෙවැනි අවස්ථාවක කරා දේවල් සඳහා අපි සෑම අවස්ථාවකදී මෙවැනි ඉන්නවා අපි ජනගත කාර්යවල උදව් කරනවා. විශේෂයෙන් ස්වාමීන් වහන්සේලා වෙන නොයෙකුත් සමාජ සංවිධාන වැනි දේම අපෙන් අනන්තවත් ගෞරවණීය මහා සංඝ රත්නයින් අවසරයි සියලු දෙනාගෙනා සියලු දෙනාගෙන්ම අවසරයි. අද මට හරිම සතුටුයි මේ නිසා වැඩගත් දවසක්. නමුත් මගේ සිංහල මොන නැහැ ඒ නිසා I am going to give this speech in English. My name is Michael Franzek. In Sri Lanka, I am known as Sen Kadagala Sudubandan. I am an American student of Sujata Bahandru and the co-founder of Sanatha Suri. I'm so happy to be here today. I met Sujata Bahandru in the United States 15 years ago when I first began studying the Dhamma. Sujata Bahandru introduced me to Sri Lanka in 2001, and for the last 13 years I've kept returning. Over the years, Sujata Bahandru and his students have sponsored and done a great deal of humanitarian work here in Sri Lanka. Seeing that this work is growing, Sujata Bahandru, his students, and I decided to make a place where we can work from within the country, and we have named that place Sanatha Suri. It's an honor to be here today representing the congregation of the Blue Lotus Buddhist Temple in Chicago, its affiliates all throughout the United States, and the American congregation therein. All beings get sick. It is one of the human qualities that act as an ever-present reminder that we all, at some point, suffer, and we all seek relief. Sujata Bahandru tells his students, we are all brothers and sisters, one large family. These beautiful words have been spoken throughout time by many different teachers and in many different languages. I'm happy to say that today I can see that these teachings have gone beyond words and they have been put into practice. Many of you saw the containers outside this morning, and by seeing the size of those containers, we can see that this work being done is truly the work of the compassionate heart and a representation of the belief in human fellowship. But there is another message. Why did we choose this place? There's no shortage of need for medical supplies. In fact, this donation probably could have gone anywhere in the world. So why are we in Sri Lanka? We're here today for a specific purpose. This effort, this donation, is indeed a humanitarian act. But it is also an offer of recognition and gratitude to Sri Lanka. As the teaching says, we are all brothers and sisters. And today, on behalf of the American community
in the United States, we are asking that our Sri Lankan brothers and sisters, our extended family here, accept this gift in the vision of help and health for all human beings as our appreciation for Sri Lanka's efforts to help us cultivate ourselves in mindfulness and loving kindness. On behalf of that community, I thank you all so much. Before I go, I'd like to mention that many hands have made this effort possible, and there's not enough time to thank all of those people. But the highest praise goes to the person, the bearer of the idea for this project here in Sri Lanka.